සංසාරන්නේ අනාත වූ රටවැසියනි අතීතයක් නැති කිසිවෙකුට අනාගතයක් ඇතිද අතීතයේ සරලව කියෝ දේ වර්තමානයේ අභියෝගයක් ව ඇති වගයි වල්වැදීකිය සදාචාරය අපේකම අරබයා එදා ගරුදර සෝම හිමියන් විසින් දසන ලද වදන් අමාවන් අද අපගේ පෙරමග පායන හිරු මඩලක් කරගනි දේශපාලන මගමරුවන් හමුවේ එදා උන්වහන්සේ අනතුරු ඇඟ වූ අගාතය අද උදා වී නැද්ද අපට උදානයක් වූ අපේ සෝම හිමියන්ගේ පරාර්ථකාමී පින්වත් ජීවිතයේද ගොදුරු කරගනිමින් උන්වහන්සේම පල කළ එයානාවැකි දැන් සත්‍ය වී හමාරය ඔව් උන්වහන්සේ හොරුන්ගෙන ගියාසේ සදහටම අපෙන් නුදුරාගෙන හමාරය දැන් අපට ඇත්තේ මේ උදාර කටහඬ පමණක් නොවේද පින්වත්නි අද අන්‍යාගමික බලවේග බුද්ධ ශාසනය යත් කරගෙන ඉස්මතු වෙමින් කියනවා නෙමේ ඉස්මතු වෙලා අවසානයි කොහොමද මේක වුනේ අප ක්‍රිස්තියානි වෙනවා කියලා ඇයි මිනිස්සු ක්‍රිස්තියානි වෙන්නේ අපිනේ ජාතිය මුර දේවතාවෝ මහා සංඝරත්නයේ ජාතිය මුර දේවතාවෝ එනත්නේ මේ විදිහට අපේ ජනතාව පිටම බරපතලන්න බෑ අපිට ඒ වගකීම අපි ගන්න ඕනේ විශ්වන් වහන්සේලා වශයෙන් අපි මිනිස්සුන්ට බණ කිව්වනම් ජනතාවට බණ කිව්වා තමයි මිනිස්සුන්ට බුදු දහම කියන එකම තේරුණාද දන්නේ නැහැ බුදු දහම තුළින් තමයි ජීවිතයට අවශ්‍ය දේ හොයාගන්නේ කොහොමද කියන එක පෙන්වා දුන්නා නම් එහෙනම් මිනිස්සු ක්‍රිස්තියානි කියන්නේ නැහැ උදාහරණයක් වශයෙන් අපි අතීතයට යමු දැන් ක්‍රිස්තු වර්ෂ 1505 දී පරංගිම් ලංකාවට පැමිණියා 1948 දී ඉංග්‍රීසියෙන් ලංකාවෙන් ගියා කියමු ඔය කාලය තුළ අවුරුදු 443ක් විතර වෙනවා අපි දල වශයෙන් ගමු අවුරුදු 450 කියන්නේ අවුරුදු 450ටම ක්‍රිස්තියානි වෙලා තියෙන්නේ 4.5ක් විතරයි කියන්නේ අවුරුදු 100කට 1යි අවුරුද්දකට එක එකක් ක්‍රිස්තියානි වෙලා නැහැ ඒ දා සිංහලයෝ ඇයි අද සිංහලයන්ට මේ මුණේ 1815 දී ඉංග්‍රීසින්ට රට පාලනය බාර දුන්නා කියමු පාවා දුන්නා කියන්නේ නැතුව බාර දුන්නා කියමු එතන ඉඳන් මේ රට අකරවා දාලා ගියා ඉංග්‍රීසින් දැනගත්ත නේද ඇයි පරංගීන්ටයි ලන්දේසීන්ටයි මේ සිංහල බෞද්ධයන්ව ක්‍රිස්තියානුවන් කරන්න බැරි වුණේ කියලා දැනගත්ත හොඳටම මේ බෞද්ධ සංස්කෘතිය කියන තොටිල්ල නැලවෙනවා සිංහලයෝ ඒ සංස්කෘතිය ඉන්නේ ඒක ජීවිතේ තියෙනවා ඒක හින්දායි මේ බෞද්ධයන්ව මේකෙන් අයින් කරන්න බැරි වුණේ සුද්ධ කල්පනා කරේ සිංහලෙන්ව මරන්න නෙමෙයි පරංගීන් වගේ. අර තොටිල්ලෙන් ඇදලා එළියට ගන්න. එහෙනම් බණ කියන එක තහනම්, දන් දෙන ඒවා තහනම්, බණ අහන ඒවා තහනම්, බලදා මාලිගාවේ සේවා ආදිය තහනම් උනානේ. නේද? එහෙමද? ඒවා තහනම් උනා. පෙරහරත් ඔක්කොම නැවතුණා
අර පංචලේ වෙච්ච නියම බෞද්ධ චාරිත්‍රවිදි සියල්ලම සුද්ධ අයින් කරා. පරම්පරා පහක් හයක් තිස්සේ ඔව අයින් වෙලා එනකොට අන්තිමට එන ජනතාවට මොකද වෙන්නේ? ඒ වෙනුවට දුරාචාරය දුන්න පුළුවන් තරම්. සදාචාරයෙන් අයින් වෙන මිනිහා දුරාචාරය අල්ල ගන්නවා කියන එක පුදුමයක් නෑ. හෙටනින්දර ධර්මපාලතුමත් අපි සිහි කරගන්නේ. ඒකිනුත් පොට්ටක් අරගෙන මතක් කරගන්න. ධර්මපාලතුමා මේ රට අත එදා කිව්වයි මට හිතන්නේ 1930 ගණන් වලදී කිව්වේ සිංහලයන්ට උඹලා දැනගනින්න සුද්ධ කවදා හරි මේ රට අතහැරලා දාලා යනවා. ඒ යන්නේ නිකන් නෙමෙයි උන්ගේ දරුවෝ වගේ කළු සුද්ධෝ 20,000ක් හදරයි. ඊට පස්සේ උන් තමයි මේ රට පාලනය කරන්නේ. උන්ගේ ජාතියක් ආගමක් නෑ. පන්සල අල්ලපුවත් ගිහිල්ලා පල්ලි ගහනවා. ඒවත් දැන් කරනවානේ. ඒ ඔක්කොම කරනකොට මොනවා හිතාවි අපිව බේරගන්න දීසේන කුමාරයා පහළ වෙනවා කියලා. පහළ වෙනකල් බලන් ඉන්නවා. උන් උපදින්නේ ඉන්න දීසේන කුමාරයාව අම්මගේ බඩේදීම එළියට ඇදලා දානවා. දැන් කරනවනේ කොක්කො. හරි. ඒක එහෙම තියචාවි. බලන්න. මේ ධර්මපාලතුමාගේ කියමන කොයිතරම් සනාතද කියලා ඉංග්‍රීසින් මේ රට බාර දීලා යනකොට නිදහසක් කියන එකක් දීලා සිංහලයට සුද්ධගේ රාජකාරිය කරන්න පාලනය බාර දීලා ගියාම ඒ පාලනේ නායකත්වය ගත්තේ කවුද? D.S. සේනානායක. අපි තාම ගෞරව කරන අගමැතිතුමනේ. එන ඩී කියන්නේ මොකද්ද? එස් කියන්නේ මොකද්ද? ඩොන් ස්ටීවන් සේනානායක. කළු සුද්දෙක් නෙමෙයිද? ඊගාවට ආවේ සර් ජෝන් කොතලාවල. සර් රෙක්‍රූට් එකල ජෝන් වුණා කළු සුද්දෙක්. බණ්ඩාරනායක එස් ඩබ්ලිව් සොලමන් වෙස්ට් රිජ්වේ ඩයල් කලිසුත්තේ. ඊගාවට සිරිමාව ආර්.ඩි. බණ්ඩාරනායක. බලන්න පුංචි වෙනසක් තියෙනවා. සාමාන්‍ය යන්තම් හරි ජාතික හැඟීමක් ඇතුව පොඩ්ඩක් හරි වැඩ කරන්නේ පොඩ්ඩක් හරි වැඩ කරා. අර සිංහල ගතිය ඉච්චෙනින්ද. ඊගාවට ආවේ කවුද? ජූනියස් රිචඩ්. කොච්චර සම්බන්ධද දන්නේ. හැබැයි මුල් නම් දෙකම කලිසුත්තේ. ඊගාවට එතනින් මෙහාට ආවෙත් ඒ පුරුක්කර ඇතුම තමයි. දුර්දෙන් ධර්මපාලතුමාගේ කියමන බොහොම සාර්ථක වෙලා තියෙනවා. දැන් මෙවැනි නායකත්වයන් පත්තලේ කවුද රටට? ඒවත් ඒ පත්කිරීමේ වගකීම කවුද ගන්න තෝනේ? අපේ අතීතේ ඒගොල්ලන්ට ඒ නායකවරුන්ට කට්ටැද්දේ නැද්ද හාමුදුරුවරු? ඒ හාමුදුරුවරු නේද ඒගොල්ලන්ව බඳේ තිබ්බේ? දැන් අපේ මේදානන්ද නායක හාමුදුරුවෝ කියලා ගියා. අපි සංඝයා එකතු වෙලා කටයුතු කරනකොට ගිහි නායකත්වයක් ඇති වෙයි කියලා. කවුද කියන්නේ? ඔය ඔක්කොමත් නායක පත්තරේ කවුද? ඒත් හාමුදුරුවනේ මහා සංඝ රත්නේ. කෑලි කෑලි වලට බෙදි බෙදි සංඝ බලය ඔක්කොම දුර්වල කළේ හාමුදුරුවරු නෙවෙයිද? ඉතින් මේ අස්සෙන් දැන් අපි කල්පනා කරන්න මේ කාලය තුළම ඔය හැම ආකාරයකින්ම ක්‍රිස්තියානි බලවේගයේ නෙමෙයිද ක්‍රියාත්මක වුණේ? නිදහස ලැබුවට පස්සේ එතන ඉඳන්ම ක්‍රිස්තියානි බලවේගයේ ක්‍රියාත්මක වුණේ. ඒ නිසා
මීට අවුරුදු 50කට ඉස්සෙල්ලා හරියටම පෞල් සංවිධානයේ ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තේ. මොකදද? රට ක්‍රිස්තියානි කරන්න බෑ සිංහල බෞද්ධ පෞල්වල දරුවෝ ටික වැඩි වුණා. ඒ දරුවෝ අංග කරලා දාන්න තමයි ඔය පෞල් සංවිධානය කියන එක හැදුවේ. ඒ ක්‍රිස්තියානි සංවිධානවලම මූලිකත්වය. හදල සිංහල පරපුර එහෙම් පිටිම වල කළා. සිංහත්නේ මෙතන ඉන්නවා නම් දරුවෝ 10-12 දෙනෙක් ඉන්න අම්මා කෙනෙක්. ඒ අම්මෙකුගෙන් ඇහුවොත් අම්මට ඔය දරුවෝ 10-12 දෙනා හදන්න කරදරයක් වුණාද ඒක කරදරයක් කියලා හිතුණාද කියලා? කවදාවත් ඒ අම්මා කියන්නේ අනේ මට නම් ඒක කරදරයක් කියලා හිතුණා කියලා. දැන් ළමයි දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙකුෙන් අහන්න. ඒ අම්මා කියන අයියෝ මීට වැඩි නම් බෑ හරි කරදරයි කියලා. මෙන්න මානසිකත්වයට වෙච්ච දේ. හැබැයි මුස්ලිම් අම්මා කෙනෙකුෙන් අහන්න 25ක් ඇද්ද කියලා? ඒ මුස්ලිම් අම්මා කියයි අර අපි කවුද මේ සීවලි හඳුන්ගේ අම්මා කිවනේ කතාව? කොච්චරුණක් කමක් නැහැ කියලා මේ වගේ පුතාලද? සිනාති මුස්ලිම් අම්මා එහෙම කිය. අද වුණත් සමහර කලාට ගියාම සමහර පැටිවලට අම්මලගෙන් මේක අහලා දරුවෝ 3 දෙනෙකුට වැඩියෙන් ඉන්න අම්මලා කෝ බලන්න කිව්වොත් 7-8 දෙනෙක් අත උස්සනවා. ඒගොල්ලන්ගෙන් ඇහුවොත් මෙතන මුස්ලිම් අම්මලා නම් මේ විදිහට හිටියේ ඒ අම්මලගෙන් මේක අහගෙන ළමයි 5 දෙනෙකුට වැඩියෙන් ඉන්න අම්මලා අත උස්සන්නේ කියලා. ඒගොල්ලම කියන ඔක්කොම අත උස්සයි වෙන්න. කවුද මේ සිංහල අම්මලා මුස්ලිම්? ඒතර අහපම කියන ආර්ථික ප්‍රශ්නේ. ඇත්තයි. එහෙනම් ක්‍රිස්තියානියටත් හේතු වෙලා තියෙන්නේ ආර්ථික ප්‍රශ්නේ. කොහොමද ඒක ඇති වුනේ? මුස්ලිම් වැටන නෑනි ආර්ථික ප්‍රශ්නේ. පින්වත්නි ආගමික සිද්ධාන්ත වශයෙන් යම් යම් වෙනස්කම් තියෙනවා. පන්සිල් කියන එක ගත්තොත් ඒක මනුෂ්‍ය වර්ගයාට අයිති එකක්. ඒ මිනිස්සු අනිත්‍යව කඩනවා කියමු. අඩුගානේ හම්බ කරන සල්ලි ටික විනාශ වෙලා යන එක ආරක්ෂා කරනවා. ඒ නිසා දරුවෝ හදනවා. දැන් අපි කොච්චර දැන් මේ රට කැඩෙනවා කීකිය කෑ ගහනවා අපි. හැබැයි අපි හැම කාටද මේ රට රකින්න හදන්නේ කියලා? අපි කෑ ගහ මේ රට කැඩෙනවා ප්‍රභාකරන් දන්නවා රට දෙකට කැඩෙනවා අපි කෑ ගහනවා. කාටද රකින්න හදන්නේ මේක අපි? පිනති ගරු පරපුරක් ගැන හැඟීමක් තියෙන ජාතියකට ඕනේ රටක් රකින්නට. මේ ජාතියට පරපුරක් ගැන හැඟීමක් නැහැනේ. මේ තාත්තලට පරපුරක් ගැන හැඟීමක් තියෙනවද? මෙතන ඉන්න තාත්තල කී දෙනෙකුට හැඟීමක් තියෙනවද ගරු පරපුරක් ගැන? ඇත්තටම අවංකවම කියන්න ඉදිරිපත් වෙලා ඉන්නවා නම් කෙනෙක් මට මගේ පරපුර ගැන හැඟීමක් තියෙනවා කියලා කියන්න පුළුවන් දරුවෝ 4-5 දෙනෙක් හදලා තියෙන තාත්ත කෙනෙක් ඉන්නවා නම්. දෙන්නත් ආර්ථික ප්‍රශ්නය ඇවිල්ලා තියෙන්නේ. ඔය ඇත්තන්ට විස්කි එක නැතුව බෑ. ඔය ඇත්තන්ට කසිප්පු ටික හරි අරක්කු ටික හරි බියර් ටික හරි නැතුව බෑ. මේක ආර්ථික විනාශයක් නේ. සූදුව නැතුව බෑ. ඕකට සල්ලි වියදම් කරන්න ඕන නේද දරු පරපුර නැති කරා. ඕකත් හොඳ ලනුවක් කෑවා අපි. හොඳට මේක දුන්න ආණ්ඩුවට ආධාර දෙමින් ආණ්ඩුවට උපදෙස් දුන්නා මෙන්න මෙහෙමයි මේ ණයගවන සල්ලි හම්බ කරන්නේ. ඒ නිසා මේව පතරවපල්ල රටේ කැසිනෝ දාපල්ල ගණිකා නිවාස දාපල්ල තව තවත් සුරාසල් පටන් ගනින්න දන්නවද පසුගිය අවුරුද්දේ තවත් සුරාසල් 2500ක් ගන්නට අනුමත කරා. පස්සේ පොඩ්ඩක් කෑ ගහපම කියන්නේ නෑ ඒක ගන්න නෑ කියලා. දැන් මොකද කරන්නේ? තනින් තන නිශ්ශබ්දව ඒවා විවෘත කරගෙන එනවා. කවුරුත් කතා කරන්නවත් නෑ දන්නේවත් නෑ ඒක කොහොමද වෙන්නේ කියලා. අලුතින් ඔහේ අරිනවා හැමතැනම. ඒක
මේ විදිහට ජනතාව මේ පැත්තෙන් දුප්පත් වෙනවා. ඒකට දන්නවා ඒක තමයි ක්‍රිස්තියානි කරන්න හොඳම පිළිවෙත. මිනිස්සුන්ව දුප්පත් කරපුවාම මොනවා හරි දෙන්න ඒ මිනිස්සු මොනවා හරි ගන්න හිඟන්න වගේ කට අරගෙන බලාගෙන ඉන්නවා. දැන් කොච්චර කල් ණයට කෑවද? අපි කොච්චර කල් ණයට කෑවදද? අපි හිතමු අඩුම වශයෙන් අවුරුදු 50ක් ණයට කෑවා. ඒ ලෝකේ පුරා ණය ගත්තා. ගත්ත ණය වලින් කොච්චර ගෙවුවද? ඊයේ පෙරේදා සිළුමින පත්තරයක තියෙනවා මිලියන 1800ක් මේ ආණ්ඩුවෙන් ගෙව්වා කියලා ගිය ආණ්ඩුවෙන් ගත්ත ණය. පිළිතින් රටේ ආදායම් ප්‍රත්‍ය දියුණු වෙලා තියෙනවද? ආර්ථිකය ගොඩනැගිලා තියෙනවද? ඒ කොහොමද ගෙව්වද? කොහෙන් හරි ගත්ත ණය ටිකේ මේක ගෙව්වා. මොකද ඒකත් පැත්තකින් තියන්න. දැන් තවත් මිලියන ගණන් හම්බ වෙනවා. ඒව ගෙවන්නේ කවද්ද? කවුද ගෙවන්නේ? තව කොච්චර කල් මේ විදිහට ණයට කනවද? මෙතන ඉන්න එකම ගිහි පින්වතෙකුටවත් කාටවත් සිහියට පොඩ්ඩක් ආවද මේ මතක් කරන තාක්කල් අපි තව කොච්චර කාලයක් මේ විදිහට ණයට කනවද කියලා ලෝකෙ? ඔය ණය අපිටම තව අවුරුදු 25ක් 30ක් ණයට කාවි. ඔකේ විපාකය මොනවද? ඔය මිනිස්සු අපිට ණයට දෙන්නේ මිනිස්සු දන්නවා හොඳටම මේ අවුරුදු 50ක් 30ක් ගත්ත ණය ගෙව්වේ නෑ. ඊළඟ ණය ගෙවන්නේ නෑ. එහෙනම් ඇයි අපිට ණය දෙන්නේ? ණය දෙන්නේ වෙන කාරණාවක් සඳහා නෙමෙයි, මේ රට දේව රාජ්‍ය බවට පත් කිරීමේ අරමුණ ඇතුව. ඒක අල්ලගෙන තමයි ඒකට මේ හැම ආණ්ඩුවක්ම ඒකට ග්‍රහණය කරගෙන තමයි මේ ඔක්කොම ණය දෙන්නේ. ඒ නිසා තමයි බලන්න බුද්ධ ශාසන ඇමතුමාට ඉදිරිපත් කරන්න කියන්නේ ඕක පාර්ලිමේන්තුවට. දැන් මෙතෙන්දි නියත වශයෙන්ම බුද්ධ ශාසන ඇමතුමාට ඕක ඉදිරිපත් කරන්න අගමැතිතුමා දෙන්නෙත් නැහැ. පාර්ලිමේන්තුවේ ඉන්න අනිත් කතෝලික ඇමතිවරු එක්කෙනෙක්වත් දෙන්නේ නැහැ ඕක ඉදිරිපත් කරන්න. කිසි දවසක දෙන්නේ නැහැ. ඉදිරිපත් කරන්න ඕන නම් කලින් කිව්වා වගේ මහානායක මාහිමිපාණන් වහන්සේලා ඉදිරිපත් කළා අගමැතිතුමාට ජනාධිපතිනට එන්න මෙතෙන්ට කියලා ගෙන්නලා මේක තහවුරු කළ දුන්නේ නැත්නම් ඇරෙන්නට කවදාවත් ඔක ඉන්නේ නැහැ ඉදිරියට. ඔක දාපු ගමන් අරෙන් කියයි ඔවා කරුවොත් අපි දෙන්නේ නැහැ ණය කියලා. එතකොට මොකෝ කරන්නේ? එනවත් මෙන්න මේකයි ක්‍රිස්තියානීකරණයේ තියෙන මූලික පසුබිම. මේ මෙහෙම තිබුණත් මේක මීට වඩා බලවත් බෞද්ධයාගේ බෞද්ධකම. මීට වඩා බලවත් පින්වත්නි, අපි දන්නවා වේලක් කාල ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. ක්‍රිස්තියානිකරණයට එනකොට ගෙදෙට්ට ගහ පන්නන්න නැති ඇස්සු ඉන්නවා. එහෙම ඇස්සු ඉන්නවා. මොකද හේතුව? ශ්‍රද්ධාව කියන එක තියෙනවා. බුදු දහම කියන්නේ මොකද්ද කියන එක දන්නවා. ඒක මිනිස්සුන්ට ලැබුණ නැති අපි හින්දා. ඇත්තටම අපි භික්ෂුන් වහන්සේලා ගමින් ගම පොඩ්ඩක් පාත්‍රය අරගෙන පිණ්ඩපාතේ ගියා නම් මේ දෙක වෙන්නේ රණ්ඩු කරගෙන වෙන්නේ නැහැ කාටවත්. කිසි විදිහකින් වෙන්නේ නැහැ. බලන්න අපිට ඒ ආකල්පයක් අපෙන් ඈත් වෙලා ගිහිල්ලා ජනතාව දුරාචාරයෙන් වළක්ව ගන්න කටයුතු කරා නම් අපට මේ ක්‍රිස්තියානිකරණය අයින් කරන එක බාධාවක් නෙවෙයි. ඒක බෞද්ධයාව ක්‍රිස්තියානිකරණයට යොමු කරන්න බැරි වෙච්ච බව බැරි බව සුද්ධ වුණක් දැනගත්තේ හොඳට කල්පනා කරලා බලන්න. ඒ නිසාම තමයි එදාම සුද්ධ හොඳට කටයුතු සකස් කරේ. ක්‍රම අර කලින් මතක් කරේ, අද බැරි නම් හෙට, හෙට බැරි නම් අනිද්දා, අවුරුදු 50කින් බැරි නම් අවුරුදු 100කින් හරි මේක දේව රාජ්‍යය. අපි මොකද බලාපොරොත්තු වෙන්නේ? පින්වත්නි,
ක්‍රිස්තියානි කරන්නේ දරුණුකම කොච්චරද මේ මේච්ඡත්වය පිළිකාරෝහලට යන්න මහරගම මහරගම පිළිකාරෝහලට ගිහිල්ලා පොඩ්ඩක් විමසිල්ල හිටියොත් මේ ආගම් ආක්‍රමණය ක්‍රිස්තියානි ආක්‍රමණය කොච්චර බරපතලද කියලා ලෙඩිකාවට යනවා ලෙඩකට කියනවා ගිහිල්ලා දොස්තර මහත්තයා කිව්වා ඔයා තව දවස් 3-4යි ජීවත් වෙන්නේ කියලා වර්තන් වෙන පිහිටක් නැහැ දෙවියන් වහන්සේගේ පිහිට තමයි මේ අමෝනික බොරු සමහර කාලකට දොස්තර මහත්තයන් කියලා වාර්තාව අරගෙන ඇතුලෙන් වාර්තාව ගන්නවා අරගෙන ලෙඩේ විස්තර ඔක්කොම කියනවා සමීප වීගෙන ලෙඩෙක් ඉන්නවා නම් ඒ වාර්තාව දීලා කියනවා අපි ආඥා කරනවා එතකොට ඔයාට සමීප වෙනවා මෙන්න මේකයි කියන තත්ත්වය කියලා දැන් අර ටික ඔක්කොම කියලා ආඥා කරපුවම අර ඉස්පිරිතාලේ වැඩකම් කරනකොට සමීප වෙනවා දැන් කවුද සමීප කරන්නේ දෙවියන් වහන්සේ ඉතින් අර මිනිහා නිකම්ම ක්‍රිස්තියානි නේද දෙවියන් වහන්සේ සමීප කරන්නේ ඊගාට දුප්පත් මිනිස්සු ගාවට ගිහිල්ලා පිටිපැකට් එකක් දෙනවා පිටිපැකට් එක දීලා දවස් දෙක තුනක් කියනවා දැන් මේකට මෙන්න මේක කියවන්න මේ අනුව හැඩ ගැහෙන්න කියලා ක්‍රිස්තියානි දෙය දෙනවා එක පැය කියපු ගමන් දාපු පිටි පැකට් එක ආපහු ගන්නවා ඒ දුප්පත් මිනිහගේ බෑග් එකෙන් ඒ පිටි පැකට් ආපහු අර ගන්නවා ඔන්න ඔහොමයි ක්‍රිස්තියානි කරුණාව මෛත්‍රිය පින්නත්නේ හැබැයි අපි හාමුදුරුවෝ කී දෙනෙක් යනවාද ඉස්පිරිතාලෙකට සුමානෙකට සැරයක් ටිකක් වටේ ගිහිල්ලා කවුමක් ගහලෙන් වැඩම කළ ඉන්න මහා සංඝරත්නයට පොඩ්ඩක් හිතන්න මේ කියන්නේ එහෙම අපි යනවා නම් සමානකට සරයක් ඔය එක මිනිහෙක් ක්‍රිස්තියානි වෙන්න හැරෙන්නේ නෑ ස්පිතාලෙකින් හරවන්න බෑ එකම බෞද්ධයෙක්ට පින්නත්ින් ක්‍රිස්තියානි නෙමෙයි මං සිද්ධියක් කියන්න මහානායක හඳුරු ස්පිතාලෙින් දෙද්දි මම ගියා බයිපාස් ඔපරේෂන් එකක් කළ තියෙන හාමුදුරු කෙනෙක් හිටියා ඒ හාමුදුරු බලන්න අනිත් දෙතු ගාවට පොඩ්ඩක් ගිහලා කතා කරන්නේ චුට්ටි ළමෙක් හිටියා ළඟට ගිහලා බලනකොට එයා මම බොහොම අමාරු තත්ත්වයක ඉන්නේ මං ඇහුවා එතන මේ ළමයා බෞද්ධද අබෞද්ධද කියලා පස්සේ එයා කිව්වා සිංහල ළමයෙක් තමයි කියලා එයා දන්නේ නැහැ කවුද කියලා හරියට සිංහල ළමයෙක් තමයි කිව්වා පස්සේ මං කොහොමත් ආශිර්වාද කරන්න ආවා ඒ ඇවිද පහළට බහිනකොට මුස්ලිම් අම්මා කෙනෙක් මෙහෙම කරගෙන මෙහෙම කරගෙන එනවා. එවිලා hina වුණා hina වෙලා පොඩ්ඩක් එහාට ගිහලා නැවතිලා හිටියා. ඊපස්සේ මම ඇහුවා මොකද කියලා කවුද ඉන්නේ කියලා. පුතා ඉන්නවා කියලා. ආ කොහෙද කියලා පුතාත් කියලා. ඊපස්සේ මම ඇහුවා අර අහවල් ළමයිද කියලා. ඔව් කිව්වා. ඊපස්සේ මං කිව්වා නෑ මං ළඟට ගිහලා මං ආශිර්වාද කරලා ආවා. කියනකොට ඒ අම්මගේ ඇස් දෙකට කඳුළු ආවා. දේන ගමන් කියන ඔබහන්සේගේ දේශනාවක් අහනවා අපි. ඒක හිම තමයි හිනාගෙන හිනාවී කර නැති උදේට. පිටත්ින් මුස් ඒ ඇත්ත අතරන වෙලා ඉන්න වෙලාවට අපි පොඩ්ඩක් අපේ ලෙඩා ගාවට යන්නේ නැතුව පොඩ්ඩක් ගිහිල්ලා අහන්න මම පොඩ්ඩක් ආශිර්වාද කරන්න කියලා කවදාවත් එපා කියන්නේ. නිකන් අහන්න අපි නිකන් අපේ ගාවටම ගිහින් එන්නේ නැතුව. ඒකෙන් යම් විදිහකින් සනීප වුණොත් එහෙම අර මිනිස්සු මුස්ලිම් ආගමේ ඉඳීවි. හැබැයි කෘතවේදීත්ව වෙනවා නැති වෙන්නේ නැහැ මිනිස්සු. නිසා අපිට කරන්න ගොඩක් දේවල් තියෙනවා. අපි නිකන් කෑක ගහින් ඉන්නේ නැතුව අන්න ඒ ටික කළොත් අපිට මේ ක්‍රිස්තියානිකරණය මේ රටෙන් පන්නලා ගන්න පුළුවන්. හැබැයි මේ කරන්න ලේසි වෙන්නේ නැහැ. අපි අපේ පාලන තන්ත්‍රය කියන එක හරියට හදාගත්තේ නැහැ. දැනගන්න මේ ඔක්කොම කරන්න තියෙන්නේ අපිට තව අවුරුදු එකමාරයි. ඊළඟ ජනාධිපතිවරණයේදී මොන විදියකින් හරි මේ දේශපාලන ක්‍රමය වෙනස් කරගත්තේ නැත්නම් මොකක් හරි කළා තව ඊළඟ අවුරුදු 6 ඇතුළත මහා සංඝයාගේ බලය ගොඩනගලා පෙන්වෙන්නේ නැත්නම් එතකොට අවුරුදු 8කට කිත් වෙන්න තියෙනවා සිංහලයට ආයිනම් නැගිරින්න හම්බෙන්නේවත් නැහැ බෞද්ධයෙක් කෙනෙක් කෙනාව හොයන්නවත්
හම්බෙන්නේ ආයි ඒක නිසා දැනගන්නට අපේ මහා සංඝරත්නය දැනගන්න තවත් ওই තත්ත්වයට ඇතිවෙච්ච ගමන් තව අවුරුදු 20ක් යනකොට නියත වශයෙන්ම අපිට සිවුරක් තියාගෙන මේ රටේ ඉන්න හම්බෙන්නේ නැහැ කියන අද මේ ඉන්න අම්මල තාත්තලගේම දරුවෝ තමයි මුස්ලිම් වෙලා දෙමළ වෙලා කතෝලික තත්ත්වයට පැනලා නංගම් පවා වෙනස් කරලා අපිටත් ගහලා එළවන්නේ ඉතුරු වෙන්නේ නැහැ අපි හිතන්න එපා අද ඉන්න තත්ත්වේ අපිට ඉන්න වෙයි කියලා සමහර විට යා අවුරුදු 20කින් කොහොමද මේක වෙන්නේ කියලා අවුරුදු 20කින් වෙන හැටි මෙහෙම හිතාගන්න දැන් තියෙන පහුගිය ජනසංගමන වාර්තාවේ නියම වාර්තාව දුන්නේ නැත්තේ මේ තත්ත්වයේ ඉදිරියේදී කියලා හින්දායි ඊට අනුව අවුරුදු 20ක් ඇතුළත 120කට වැඩිය මේක හැමතිස්සෙම අපි කියන එක අවුරුදු 18න් පහළ ජන කොටස 120කට වැඩිය වඳවලා දාලා ඉවරයි සිංහලියෝ ඒ වඳ කරපු ප්‍රමාණයයි ඉතුරු වෙන ප්‍රමාණයයි ඉතුරු නැත්තම් අඩු කරන ප්‍රමාණයයි බලනකොට ඊළඟ අවුරුදු 20ේදී 125ක් 30ක් අතර ප්‍රමාණයක් අහිමි වෙනවා අපිට. හැබැයි එතකොට දැන් ඉන්න ඔය ඇත්තන්ගේ අවුරුදු 50න් එහා පැත්තේ ඇත්තෝ කොහෙද පදිංචි? තව අවුරුදු 20ක් යනකොට අවුරුදු 50න් එහා පැත්තේ ඇත්තෝ ටික කොහෙද පදිංචි? ඒගොල්ලෝ පරලා යනකොට කොහේ හිදස පුරාන්න ඇත්තෝ? එහෙනම් අවුරුදු 20ක් 30ක් යනකොට පේනත් රටේ සිංහලයන්ගෙන් ඡන්ද දෙන්නේ ඉතුරු වෙන්නේ 140කට අඩු කොටස. දැනට මහ ගොඩක් නෑ 165 විතරයි ඉන්නේ. ඕක අදුවෙච්ච ගමන් කවුද මේ රටේ පාලන බලය ගන්න? එදාට මොකද වෙන්නේ අපිට? එදාට සටනක් කරන්නත් පුළුවන් කමන්නේ දුප්පත් සිංහලයෝ නූගත් සිංහලයෝ කිසිම තැනකට එන්න පුළුවන් කමක් නෑ. ලෝකෙ කවුරුවත් උදව් කරන්නේත් නැහැ අපිට. ඕගොල්ලන්ගේ දරුවන්ට මොකද වෙන්නේ? මේ ටික අහගෙන ඉන්න පොලිසිය මහත්තුරු, හමුදාවේ මහත්තුරු, ඔය ඇත්තත් ටිකක් කල්පනා කරන්න. ඔය ඇත්තන නීතියක් තියෙනවා තමයි නීතියට වඩා යුතුකමකුත් තියෙනවා. නීතියට වඩා යුතුකම ගැන සලකන්නද? එකක් කියන්න හමුදාවේ මහත්තුරුන්ටත් මේක දැනගන්න. නීතිය තමයි පත්වෙච්ච ආණ්ඩුවේ මහජනයා පත්වෙච්ච ආණ්ඩුව රකින්නට ඕනේ හමුදාව. ඇත්තයි. හැබැයි ඒ මොකද මහජනතාව ආණ්ඩුව පත් කරපුවාම ඒ ආණ්ඩුව මහජනතාවයි රටයි ආරක්ෂා කරනවා. ආරක්ෂා කරන හින්දයි හමුදාව ඒ ආණ්ඩුව රකින්නට ඕනේ. හැබැයි රටක් නැති කරනවා නම්, ජාතියකුත් නැති කරනවා නම්, ශාසනයකුත් නැති කරනවා නම්, එහෙනම් ඒ ආණ්ඩුව ආරක්ෂා කරන්න හමුදාව බැඳිලා නැහැ. හමුදාවක් ඉන්නේ රටක් රකින්නට, ඒ රටේ ජාතියක් රකින්නට. අපිටම රට රකින්නේ කියලා ජාතිය පැත්තකින් තියෙන රට රකින්න හමුදාවක් ඉන්නේ. රට කඩලා දෙන්න ජනතාවගේ තාවකාලිකව පත්විච්ච මිනිහෙක් හරි ගෑණියෙක් හරි ඇවිල්ලා අවුරුදු 6කට හරි 10කට හරි 12කට හරි ආපු මිනිහෙක් හරි ගෑණියෙක් හරි ඇවිල්ලා එයාගේ දෙයක් හරි එයාගේ දෙයක් වගේ මේ රට කෑල්ලියට කඩලා දෙන්න හදනවා නම් හමුදාව බලමින් ඉන්න. ඒගොල්ලෝ හමුදාවට බැඳලා ඉන්නේ රට දැනෙන්නේ දිවිගත කරලා ජීවිත පරිත්‍යාග කරන්නට. දේශපාලකයෝ ජීවිත පරිත්‍යාග කරන්න ඇවිල්ලා නෑ රට දැනෙන්නේ. ඒක හොඳට හිතේ තියාගන්න ඕනේ. අපි මොකද කරන්නේ? හමුදාව කියලා ජීවිත කාලයක්ම ජීවිතේ කැප කරලා හමුදාවේ කටයුතු කරනවා. ඒ වුණාට අර තාවකාලිකව පාලන බලයට එන කෙනෙකුට ඕන විදිහට රටක් කරන්න දෙන්න බලාගෙන ඉන්නවා. මේ කියන්නේ මොකද්ද කියලා තේරුම් අරගන්න පොඩ්ඩක්. කොන්ද තියනවා නම් රටක් දැනගෙන හැඟීමක් ඇති පාලක හමුදාවක් නම් අපිට ඉන්නේ. වැඩි දෙයක් ඕනේ. හමුදා නායකයෝ කීප දෙනා ගිහිල්ලා නායකයාට කියන්නේ මේක කරන්න දෙන්න බෑ කියලා. වැඩි දෙයක් කරන්න ඕනවන්නේ.
මම එක අවස්ථාවකදී මේක ඇහුවා දැන් අවුරුදු කීපයකට ඉස්සෙල්ලා අවුරුදු 5කට විතර ඉස්සෙල්ලා ඔය ඇත්තන්ට ආණ්ඩුව අල්ලන්න යන්න ඕනේ නැහැ ඔය ඇත්තන්ගේ නායකයෝ කීපෙනා ගිහිල්ලා ජනාධිපති නිකාවට ගිහිල්ලා කියන්නක මැඩම් මොකද්ද දැන් අපි කරන්නේ මේකයි කත්තේ මෙහෙම කරන්න දෙන්න බෑ කියලා ඉත ඔබතුමීට පාලන ගිනියන්න ඕන නම් මේ රටේ ප්‍රශ්නේ මේකයි අපිට ඉත දෙන්න මේ කරන්න කියලා जनाधिपति अनागत कल मेरा मगे पुता अमेरिका मगे पुता इंग्लैंड දෙවැනි පන්තියේ සම බොහෝ දෙනා ඉන්නේ තුන්වැනි පන්තිය පුරවැසියන් ඉන්නේ කරන් ගන්නවත් නැහැ ඒක හොඳට හිතා ගන්න මේ රටේ තමයි අපි අපිට අපේ කියලා ඉන්න පුළුවන් රට මේ රට හැබැයි මේ රටේ අපිට පුරවැසි භාවය නැති වෙන්නේ අරවා නම් එහෙනම් අපිට කොහෙන්ද මොකද ඉතුරු වෙන්නේ ඉතින්ද අපේ වගකීම භික්ෂුන් වහන්සේගේ වගකීම වෙනත් අද මෙච්චරයි වික්ෂන් වහන්සේලා ඇති හොඳටම මනිරත් සිය නමකට වැඩි ඇතිනේ සිය නමකට වැඩි ඇති මෙවැනි රැස්වීම දැන් අද මෙතන තිබුණා මේක මදි දැන් ඊගොඩ අපි මොකද කරන්නේ මං හිතනවා අපි ඉදිරියට වැඩ පිළිවෙලක් සකස් කරනවා නිතර රැස්වුනොත් විතරයි අපිට ජය ගන්න පුළුවන් වෙන්නේ මේ වැඩම කරලා ඉන්න ස්වාමීන් වහන්සේලා ඊළඟ සැරේට දෙනමක් එක්කගෙන මේ කියපු ටික අහලා දෙනමක් කැඳවගෙන ඉන්න වඩම්මගෙන ඉන්න මෙතනද එතකොට මේ සියනම 3-400ක් විතර වෙනවා ඒක කියන්නේ තමයි දුර්වල වෙන්න ඕනේ පොඩ්ඩයි කියලා සමහර ආ සමහර දෙනෙක් කියයි මේක නෑ කොයි වෙතරම් ඇවිල්ලා නෑ 100ක් සමහරක් පිටිය කෙනෙක් දුර්වලයි කියයි වෙනත් මේ අතීතයේදී මේව බේරගත්තේ දාස් ජනන් හාමුදුරු නෙමෙයි සමහරට දෙනමක් තුන්දමක් හතර පස්වමක් තමයි මූලිකත්වයේ අරගෙන මේ වගේ අවස්ථාවල් වලින් මේ රටසය ගොඩ අරගන්න කටයුතු කරේ සමහරකට නැත්තරම නැති කියලාට පිට රටින් හරි ඇවිල්ලා ටිබෙටෙන් හරි ඇවිල්ලා කෑ ගහන්න හරි උනානේ සිංහලයන් අවදි කරමු ඒකට අපි ගෞරව කරනවා හිත පහත් කරනවා මෙතෙන්ද මේ වැඩම කරලා මේ කාලය ගත කළා අවුවේ තැපගෙන බිම වාඩි වෙලා තම යෝජනා කළා අපි බහිමු බිමට කියලා ඒතොර මහා තරදරයක් කරන දැන් මේවා වෙනස් කරන්න ගියා මයින්ඩ් වෙනස් කරන්න ඕනේ තවත් වෙනස් කරන්න ඕනේ ඒකින්ද ඒකන අමුත්තක් නැහැ මේකනේ මේ කරුණ ටික හොඳට ඉතේ දාගන්න මේ මිෂනාරි ආක්‍රමණයෙන් ගැලවෙන්න නම් අපිට තියෙන මිෂනාරින්ට පැන බණින් ඉන්න එක නෙමෙයි අපිට තියෙන්නේ අපේ දේ කරන්නට අපිට අයිති දේ කළොත් ඒ මිෂනාරින් වෙන නිකම්ම එළවන්න පුළුවන් හැබැයි මේ මැදයක් තියෙනවා
මේ තපස්කම් කළා නම් ඔක්කොම කරන්න පුළුවන් තමයි නෑ කොහෙත්ම ඊ ප්‍රේතම යම් බණකට කියලා මහත්ය කියලා කොළ ගොඩාක් වෙනවා කිස් කොළ ගොඩක් ඉරි ගහලා ඉරි ගහලා මම මොකද කියලා නෑ හැබැයි මේක මෙතෙන්දී ඉදිරිපත් කළා මේ අත්සන් ටිකක් ගන්නවා මම මොකටද මේ පැත්තේ මේ ක්‍රිස්තියානිකරණයක් තියෙනවා හාමුදුරනේ මේකට පෙත්තමක් ඉදිරිපත් කරන්න උන්ටනේ මහත්ය අල්ලා යන්නේ ඔකත් අවගෙන ඔය පැත්තන් කාටද ඉදිරිපත් කරන්න හදන්නේ බුද්ධ ශාසනය මෙතුමාට ඉදිරිපත් කරනවා මංකම් මහත්යෝ බුද්ධ ශාසනය මෙතුමාට නෙමෙයි තපස්කම් කර කර ඉන්න හදන්නේ නැතුව මේ මහත්යා තම රැකගෙන මේ නිකාන් දිලානේ ෂේප් එකේ වැඩේ කරගන්නට නම ගහගන්නට වැඩ කරන්නේ නැතුව දෙලින්ම කරන්නේ කරන්න ඉදිරියට ගිහිල්ලා තපස්කම පැත්තකට දාලා වැඩ කරපු තැනක විතරයි ඔය අත අතරලා දාලා ගියේ යන්නපා කවදාවත් පොලිසියකට පැමිණි කරන්ට මේ ප්‍රදේශයට ඇවිල්ලා ක්‍රිස්තියානියත් මෙහෙම කරනවා කියලා. පොලිසියට දොස් කියන්න බෑ. අන්තර පොලිසිය කරන්නේ නෑ. පොලිසිය පාලනය කරන්නේ ක්‍රිස්තියානි ඇමතිවරු. පොලිසිය මහතුරු වෙවුලනවා මැනේ නියෝගේනකොට. සමහරක් මිෂනාරිකයෝ ඒගොල්ලෝ ප්‍රදේශයට එන්නේ ඇමතිතුමාට කියලා. ඒ පැත්තේ පොලිසියට දන්නලා මොකක් හරි වුණොත් එකපාරටම පොලිසිය එන්න ක්ලාස්ටි කළා අපිට පොලිසිය ආරක්ෂාවක් නැහැ දැන් කියන්නේ මොකද අපට අයිතිය තියෙනවා ව්‍යවස්ථාවේ අයිතිය තියෙනවාද වෙනත් ව්‍යවස්ථාවේ එහෙම අයිතියක් නැහැ ව්‍යවස්ථාවේ තියෙන ආගමක් ඇදහිමේ නිදහස ව්‍යවස්ථාවක් ව්‍යවස්ථාවේ තියෙන ප්‍රකාශ කිරීමේ නිදහස මිසක් මේ විදිහට අයථාක්‍රම වලින් ආගම් වලට හැරවීම නිදහස නෑ එන්න කියන්නේ ක්‍රිස්තියානි ඔය ෆාදර්ස්ලා ඉන්න ඇත්තන්ට ඒ ක්‍රිස්තියානි ෆාදර්ස්ලා කියන්නේ ඔයගොල්ලන්ගේ ධර්මයේ දේශනා කරන්න මහ ජනතාව ඉදිරියට ඇවිල්ලා බුදු දහමට වැඩිය දහම හොඳයි නම් මේ මිනිස්සු ක්‍රිස්තියානි ඉච්චාවේ අපිට කමන්නේ නිදහස් තියෙනවා අවාසනාවන්ත සිදුවීමක් මම යෝජනා කළා මට මාව යෝජනා කරගන්න බැරි වෙනාට දේශනාවකට ඉතින් මහානායක කාන්දෝෂ කළා ඔස්සල් ගෝමිස් සියතුමා බොහොම හිතවත් කටයුතු කරපු හිතවත් කියන්නේ අර ජාතික වශයෙන් සිංහලයේ වශයෙන් එකතු වෙලා කටයුතු කරා කතා බහ කරා හැබැයි හිතවත්කම වෙන මොකක්වත් නෙමෙයි තිබුණේ ජාතික ප්‍රශ්නවලද මම හිතන්නේ ආගමික ප්‍රශ්නවල නෙමෙයි එකක් තිබුණා කියලා මට විශ්වාස කරන්න බෑ ජාතික ප්‍රශ්නවලද ඒ නිසා මම නිකන් යෝජනා කළා මේ මහත්මයාට මේ පියතුමාට දෙමුද දේශනාවක් කියලා එනාති ගිහි පැවිදි ඔක්කොම පොඩ්ඩක් පස්සේ ගිහුවා ඉතින් කිපදේ මොකද්ද අද මේ වගේ තත්ත්වයක් තියෙන්නේ මේගොල්ලෝ කොහොමත් මේක යටින් ඉන්නවා අපි කොහොමද මෙවැනි අවස්ථාවක් තියෙන්නේ අපේ ඉතින් කොහරි ඒකට ආරාධනා වෙන බව කෙලින්ම මම යෝජනාව කරනවත් එක්කම ගිහිල්ලා පියතුමාට කියලා තියෙන්නේ ඉවරයි පස්සේ ගිහිල්ලා මම තුමා මෙහෙමයි මම යෝජනා කළේ කැත්තයි නේද මේකයි කියන තත්ත්වය ඔබතුමා පිළිගන්න ඕනේ අද මුළු බෞද්ධ වර්ගයාම ඉන්නේ ක්‍රිස්තියානියකමත් එක්ක තරහින් මුළු බෞද්ධයෝ කියන ඇත්ත ක්‍රිස්තියානියකමත් එක්ක දැන් තරහයි ඉස්සර තිබ්බ සමගිය දැන් නැහැ දේශපාලකයා රෙන්නට ඒක නිසා මේ අවස්ථාවේදී මෙහෙම එකක් දුන්නොත් මටත් කතා කරන්න බැරි වෙනවා මම මෙහෙම කිය කියා අපි මෙන්න මේ විදිහට අපි වැඩ කරනවා කියලා එකින්ද විරුද්ධයි මේ සමිතිය ඇතුළත කියලා. සියතුමාට කියන්නේ සිද්ධ වුණා. සියතුමත් මේ පස්සේ ටික වෙලාවක් කතා කරා. කතා කරනකොට ඒගොල්ලෝ කිව්වා මේකට අපි විරුද්ධ තමයි කියලා. ඉතින් එහෙම කියනවා තමයි. මම කොහොමද විරුද්ධද කතා කරලා කියන්නේ? කියන්න ලෝකෙට ප්‍රකාශ කළා අපි විරුද්ධයි මේකට අපේ සම්බන්ධයක් නැහැ කියලා. නෑ පින් ක්‍රිස්තියානි නම් ඔය යෝහවිත්තු සමින් ආවත් සෙවන්දේ ඇඩෙන්ඩිස් නමින් ආවත් මොකෙන් ආවත් ක්‍රිස්තියානි නම් ක්‍රිස්තියානි තමයි. ඔය ඔක්කොම යකින් යන ව්‍යාපාර ආයි නීති දෙකක් නෑ. නැත්තම් ඇත්තදම ඒගොල්ලෝ කියනවා නම් නෑ කියලා
ඒගොල්ලෝ ඔක්කොම එකට එකතු වෙලා මේ ව්‍යාපාරිට විරුද්ධ වැඩ කරන්නේ. තවත් පුදුම දෙයක් තියෙනවා. අපේ හාමුදුරුවරුත් මරියතුමීගේ පිටිපස්සෙන් යන්න ලෑස්ති වෙලා නම් ඉන්නේ ක්‍රිස්තියානි වෙලා හාමුදුරුවෝ ක්‍රිස්තියානි වෙලා. දැන් ඉතින් කොහොමද කරන්නේ? මෙමයි හිතවත්කම වෙනින්ද අපි දැනගන්නේ අපිට සීමාවක් තියෙනවා. ඒ සීමාවෙන් එහාට කියලා ගැටිකම් කරන්න උවමනාවක් නැහැ. දැන් අපිට දැනගන්න තියෙනවා මේක මොකක්ද කියන්නේ? මොකද පන්සල? අඟුරුකාරමුල්ල පන්සල. දැන් බෞද්ධයෙක් නැහැ නේ පන්සලට. මම පරිහරණය කරනවා. එවැනි පළාතක හාමුදුරු කෙනෙක් කොයිතරම් අභිමානවත් ඉන්නවද? හාමුදුරු කෙනෙක්ද කැතිකම් කරනවා. දැන් එහෙමනම් මං හිතන්නේ නිකන් කැතිකම් කරනවත් නෙමෙයි, යටින් හම්බෙලා ඇති සෑහෙන කුටියකුත් ඔකට. ඉතින් ඒ පන්සල් වලට අධිපති තැන් තියනවා නම් ඒවෙන් පොඩ්ඩක් මේවත් හොයලා බලන්න වෙනවා. මොකද්ද මේ වෙන්නේ කියලා. ඇත්තටම මෙහෙම කියපම දැන් ඉතින් ඔය අපි නැති කරන්න මම දන්නේ නැහැ. මට කොළඹ යන්න වෙයිද කියලා. මෙහෙම කියලා. කොහොමද අපි නැත්නම් නැති කරනවන්නේ? ඒකත් නම් කමක් නැහැ. මේක නොකිය ඉඳලා හෙට හෘද ආබාධයක් හැදිරමලුත් ඒත් මලා තමයි. ක්‍රමය වෙනස්, කාලය වෙනස්. මැරෙන එක මැරෙනවා ඉච්චරයි. ඒක හිතාගෙන තමයි කතා කරන්නේ. හැබැයි එකක් තියෙනවා. යම් විදියකින් ස්වාභාවික මරණයක් නොවුනොත් දැන් දැනගන්න පුළුවන් එහෙනම් කවුද මැරුවේ කියලා. කොහොමද උනේ කියලා. එතකොට එහෙමනම් දැන් මම කිව්වොත් යම් විදියකින් කියයි හාමුදුරුවෝ මේ මහජනතාවගේ කෝපය අවුස්සනවා කියලා. මේ වගේ ඒවා ප්‍රසිද්ධ කළ ධර්මවල කෝපය අවුස්සනවා නෙමෙයිද? මිලියන 24ක් වේදන් කරනවා මෙන්න මේ ඇත්ත බෞද්ධයන්ගේ විනාශ කරන්න. ඒතර කෝපය අවුස්සනවා නෙමෙයිද? අපි ක්‍රිස්තියානියෙක් එක්ක තරහ නෑ. මෙන්න මේගොල්ලොත් එක්ක තරහ නෙමෙයි. අපි කැමති නෑ මේවට. ඒවට අපිට බෑ. මෙහෙම කියලා ඒගොල්ලෝ කියනවා ඔබට විරුද්ධව එන ඇත්තන්ට යාඥා කරන්න කියලා. පාරවල බෝඩ් ගහලා තියෙනවා. අනේ මොකටද මහන්සිය ඇත්තට යාඥා කරන්න? ඒ අපිට විරුද්ධ නොවෙන්න විදිහට ඔයගොල්ලෝ හිතපහම ඉවරයි. යාඥා කරන්න ඕනේ නැහැ කොහොමවත්. එනවාදී බෞද්ධකම කියලා කියන්නේ දැන් මම දන්නවා අපේ ධර්ම ආයතනයේ මේ සිද්ධියට හේතුව, මේ කතා කරපු සිද්ධියට හේතුව මම දන්නවා. මොකද සීලය කියන එක මම කියලම කියන්න මේ භික්ෂුන් වහන්සේට ධර්ම ආයතනයේ ප්‍රතිපත්ති යනවා මේ කතා කරන්න බෑ. අපි දේශපාලනය කළේ නෑ, ධර්ම ආයතනයේ දේශපාලනය කරන්නේ නෑ. දේශපාලනය කියන්නේ මොකද්ද? බුදුහාමුදුරුව දේශපාලන ක්‍රමය දේශනා කරලා තියෙනවානේ. මේ වගේ මේ දුරාචාරී දේශපාලනයක් නෙමෙයි. අපි දේශපාලනය කරන්න ඕනේ. අපි දේශපාලනය කරන්න ඕනේ මේ දේශය රැකගන්නට. ඒ නිසා අවසන් වශයෙන් මම මේ අපේ ගරුතර මහා සංඝරත්නයනු මේ ගිහි පින්නතුන්ගේ ඉල්ලා සිටිනවා. භික්ෂුන් වහන්සේලා දේශපාලනය කරනවා කියලා කෑ ගහන්නත් එපා. මේ වෙලාවේ දේශපාලනය කරන පක්ෂග්‍රාහීව ඉන්න දේශපාලනේ ඒකට ඒගොල්ලන්ට කෑ ගහන්න. හැබැයි ජාතියක් ශාසනයක් බේරගන්න ඉදිරියට ඉන්න භික්ෂුන් වහන්සේලාට ඔය ඇත්ත දේශපාලන ඔළුවලින් බලලා, දේශපාලන කණ්ණාඩි දාගෙන බලලා ඒ හාමුදුරුවන්ට බයින් එපා. ඒ හාමුදුරුවන්ට නිඳා කරන්න එපා. මේ ඉදිරිපත් වෙන්නේ දේශපාලනය කරන්න නෙමෙයි, මේ වැනසෙල යන ජාතිය සම්බුත් සසුනක් රැක ගන්නටයි මේ සංඝයාවන්ත ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ මෙතන වැඩම කළ තියෙන මහා සංඝරත්නයත් ඒ පෙළටම එකතු වුණොත් අපිට මේක රැක ගන්න බැරි වෙන්නේ, රැක ගන්න පුළුවන්. ඒ නිසා මේ අවසන් ඉල්ලීම වශයෙන් අපි කීප දෙනෙක් අපවත් වෙමු.
අපවත් කරන්න නම් ලෑස්ති වෙන්නේ ශාසනයේ නාමයෙන් අපි කීප දෙනෙක් අපවත් වෙමු. අතීතයේ අපවත් වුණාද? එහෙමනේ රැකගෙන ආවේ. එහෙමනම් ඉතින් එතකොට ඒකෙන් පාඩම් අපි ඉගෙනගෙන එක්ක පනවා දුවයි ඔක්කොම ටික නැත්නම් අපේ මල මිනිහට උඩින් ඒගොල්ලෝ ඉදිරියට එවි ඔය දෙකෙන් එකක් තියෙන්නේ. ඒ ටික හොඳට සිහිය දරාගෙන මේ පූජා භූමියේ මේ දළදා වහන්සේගේ නාමයෙන් අදිෂ්ඨාන කරගෙන යන්න ලබන සැරේ මෙතෙන්ට එනකොට මේ ස්ථානෙට වරිණකොට අපි අඩුගානේ එක්කෙනෙක් පස් හය නමක් වැඩම කරගෙන ඇවිල්ලා අපේ සංඝ බලයේ ශක්තිය වෙනන්ට අපි අදිෂ්ඨාන කරගන්නවා. හැම දිනාටම තෙරුවන් සරණ වේවා. I'm
ලක් දෙනේ අහං තමක් සේ අසරණ නිදැත් සත්සලසනු මම නිසංගුනේ